තුනී තැටියකට කේන්ද්‍රය හරහා යන ඊට ලම්බක අක්ෂයක් ඔස්සේ නිදහසේ භ්‍රමණය විය හැක. රූපේ පෙන්වා ඇති පරිදි විශාලත්වයෙන් සමාන බල පහක් තැටිය මත ක්‍රියා කරයි. එම බල මගින් ඇති කරන ව්‍යාවර්තය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ව්‍යාවර්තය ළමයි අපිට හම්බ වෙනවා ඕලෙල්වලදී. ඕලෙල්ද ඔයගොල්ලෝ මං හිතන්නේ ඒකට ගූර්ණය කියලා කතා කරනවා. ව්‍යාවර්තය කියන වචනේ විතරයි මම හිතන්නේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැත්නම් හම්බෙන්නේ නැත්තේ එතනදී. හැබැයි මේ වෙනකොට ඔයගොල්ලෝ ව්‍යාවර්තය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. හරි, ඒ නිසා මේක ඕලෙල් මන්ත්‍රයේ ප්‍රශ්නයක්. හරිද? බලන්න දෙක බලය මගින් වැඩිම ව්‍යාවර්තයක් ඇති කරයි. දෙක බලය හොයමු. දෙක බලය මේක. ඕවට ඇති කරන ව්‍යාවර්තය ගැන හොයන්න ඕන නම් දෙක බලය දික් කරන්න එනවා. ඉතාමත් ළඟින් යන්නේ අක්ෂයට. ඒ කියන්නේ බොහොම පොඩි ව්‍යාවර්තයක් තමයි ඇති කරන්නේ. බල විශාලත්ව වලින් සමානයි. පිටර විශාලත්වයෙන් වැඩි ව්‍යාවර්තය ඇති කරන බල තියෙනවා. ඒ නිසා ඒ වැරදි. ඒ වැරදි කියලා දැනගත්ත ගමන් අපි යන්න ඕනේ උත්තර වලට. ඊට ප්‍රකාශනෙන් සත්‍යවන්නේ කියලා අහලා තියෙන්නේ. එහෙනම් එක වෙන්න බෑ. පහ වෙන්නත් බෑ. ඔන්න එකයි පහයි අයින් කරා. ඊළඟට B ගත්තොත් එහෙම සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය නිසා තැටිය දක්ෂිනාවර්තව භ්‍රමණය වේ. ඒකට සම්ප්‍රයුක්ත ගැන අදහසක් විතරයි ගන්න වෙන්නේ අපිට. හේතුව අපිට මේ දිගවල් දුරවල් නිවැරදිව දීලා නැහැ. නමුත් අපි බලාගෙන ගියොත් ඔයාලට පේනවා එක බලයෙන් කරකවන්නේ වාමාවර්තව, දක්ෂිනාවර්තව. දෙක බලයෙන් කරකවන්නේ දක්ෂිනාවර්තව. හතර බලයෙන් කරකවන්නේ දක්ෂිනාවර්තව. පහ බලයෙන් කරකවන්නේ දක්ෂිනාවර්තව. තුන බලයෙන් විතරයි වාමාවර්තව කරකවන්නේ. හරි, එතකොට අර ඉතුරු බල හතරෙම ව්‍යාවර්ත එකතු කරපුවාම අනිවාර්යයෙන්ම අර තුන බලයෙන් ඇති කරන ව්‍යාවර්තයට වඩා විශාල ව්‍යාවර්තයක් හැදෙන්නම ඕනේ. ඔයාලට පේනවා එක බලය එහෙම බොහෝ දුරට සමාන දුරකින් තියෙන්නේ, ටිකක් විතර අඩුයි තුන බලයට වඩා. ඒක බැලන්ස් කරන්න පහ බලය, හතර බලය, දෙක බලය කියන ඔක්කොගෙන් වෙන ව්‍යාවර්ත වලට හොඳටම හැකියාව තියෙනවා. නිසා අනිවාර්යෙන් තුන බලයෙන් එන ව්‍යාවර්තයට වඩා අනිත්‍ය ඔක්කොම එකතු වෙලා ඇති කරන ව්‍යාවර්තය ලොකු වෙන්නම ඕනේ. ඒ නිසා දක්ෂිනාවර්තව තමයි භ්‍රමණය වෙනවා නම් භ්‍රමණය වෙන්න ඕනේ. ඒ නිසා විහරි. විහරි කියලා දැනගත්තා නම් ආපහු අපි කරන්න උත්තර වලට යනවා. දෙක වෙන්න පුළුවන් උත්තරේ, හතර වෙන්න පුළුවන්, එච්චරයි උත්තර වෙන්න පුළුවන්. ඔන්න දැන් උත්තරේ අපි දෙකකට අඩු කරා. C ගත්තොත් එහෙම බලවල විශාලත්වයන් දෙගුණ කළ විට ව්‍යාවර්තයද දෙගුණ වේ. ඔව්, ව්‍යාවර්තය කියන්නේ බලය වැඩි කිරීම ලම්බක දුර නම්, බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර නම්. බලය දෙගුණ කරපුවාම ගුණිතයක් දෙගුණ වෙනවා. හරි, එහෙනම් C හරි කියන්නේ හතර තමයි මේකේ උත්තරය වෙන්න ඕනේ.